IPL තරගාවලිය ගැන මේ වතාවේ අපේ රටේ තියෙන අවධානය වෙනත තරම් දකින්න නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි වර්තමානයේ තියෙන රටේ අර්බුදකාරී තත්ත්වය. මේ තත්ත්වයක මිනිස්සුන්ට ක්‍රිකට් ගැන හිතන්න තියෙන කාලය ගොඩක් අඩු වෙලා. අපේ අවධානය කොහොම වුණත් IPL තරගාවලිය නම් මේ වතාවේ ජයටම පැවැත්වෙනවා. තරගාවලිය කැපිපෙන්න ප්‍රතිකරු බවට මෙදා පත් වෙලා තියෙන්නේ ජොස් බට්ලර්. බට්ලර් මේ වෙද්දි ශතක 3ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. IPL වගේ හොඳ ක්‍රීඩකයන් සෙල්ලම් කරන T20 තරගාවලියක එක ශතකයක් ගන්නවා කියන එකත් ලේසි පහසු දෙයක් නෙවෙයි. කොහොම වුණත් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම නියෝජනය කරන ජොස් බට්ලර් මේ තරගාවලියේ ඒ හපංකම තුන් වතාවක්ම පෙන්වන්න සමත් වෙනවා. මේ ගැන තුන්වෙනි ශතකයෙන් පස්සේ බට්ලර් කියලා තිබුණේ මෙහෙම කතාවක්. ඇත්තටම ගොඩක් සතුටුයි මේ දක්ෂතාව ගැන. මේක මට ගොඩක් විශේෂයි. වෙන්කට ක්‍රීඩාංගණයට මම ගොඩක් කැමතියි. මගේ පළවෙනි IPL තරගයේ සෙල්ලම් කරන්නේ මුම්බයි කණ්ඩායම එක්ක මේ ක්‍රීඩාංගණයේ තමයි. මගේ ඉනිම බැලුවොත් පළවෙනි පන්දු වාර කීපේ පන්දුව දෝලණය වීමත් එක්ක එච්චර ලේසි වුණේ නැහැ. කොහොම වුණත් පළවෙනි පන්දු වාරවල විකට් නොදී සෙල්ලම් කරන්න අපිට පුළුවන් වුණා. ඒ නිසා තමයි අවසන් පන්දු වාරයේදී අපිට දිල්ලි කණ්ඩායමට තර්ජනයක් එල්ල කරන්න පුළුවන් වුණේ. ඇත්තටම අපේ කණ්ඩායම ගොඩක් ශක්තිමත්. ඒ වගේම කණ්ඩායමේ හොඳ බැඳීමක් මේ පාර තියෙනවා. ඔය විදිහට බට්ලර් කියද්දී කණ්ඩායමේ බැඳීම හදන්න පිටිපස්සෙන් ඉඳන් ලොකු දෙයක් කරන කුමාර් සංගක්කාර බට්ලර්ගේ ප්‍රහාරය ගැන කියලා තිබුණේ මෙහෙම කතාවක්. ඇත්තටම මේ ප්‍රහාරය ගැන කියන්න වචන නැහැ. ඒ තලතිල්ලේ ලකුණු තිබුණට අපි දැක්ක පන්දුව එකම විදිහට පිටට ආවේ නැහැ. ඒ අවශ්‍ය විදිහට ඉනිමේ වෙනස්කම් කරන ගමන් තමයි බට්ලර් ප්‍රහාරය එල්ල කළේ. මම හිතන්නේ අපි යාට දීලා තියෙන නිදහස අවස්ථාවෙක යා කණ්ඩායමට ලොකු දෙයක් දෙනවා. ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට ඇවිත් පුළුවන් තරම් පිටියේ ඉන්න කියන දේ තමයි අපි යාගෙන් ඉල්ලලා තියෙන්නේ. අපි දන්නවා එයා පිටියේ ඉන්නවා කියන්නේ හොඳ දෙයක් කණ්ඩායමට එනවා. කණ්ඩායමක් විදිහට එකතු වෙලා ඉනිම ගොඩනගන්න බට්ලර්ට හැකියාව තියෙනවා. මම හිතන්නේ ඒකත් එක්ක තමයි අපිට තරගාවලිය සාර්ථක වෙන්න හැකියාව තියෙන්නේ. ඔය විදිහට තමයි බට්ලර් සහ සංග අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.